දැන් අපි ගත්තොත් අපි ඉස්සරහා මේ වෙනකොට අධ්‍යාපනය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න දෙකක් පැන නැගිලා තියෙනවා එකක් තමයි මේ කවුරුත් දන්න කොතලාවල පනත අනික අද ලක්ෂ ගණනක් වන ගුරුවරුන් වීදි බහැලා ඒගොල්ලන්ට සිදුණු අසාධාරණයේ පිළිබඳ ඉතිහාසයේ කවදාවත් නොවුණු විදියට දැවැන්ත සටනක් ආරම්භ කරලා තියෙනවා දැන් මේ කාරණා දෙක ගත්තාම දැන් මේ කාරණා දෙක කොතලාවල පනත කියන කාරණය ආණ්ඩු අරගෙන ඉන්නේ අපේ චමීර සහෝදරයා නිරදුව පෙන්වා දුන්නා වගේ වඩා යහපත් ප්‍රතිසංස්කරණය රටේ ආර්ථිකයට ගේන නවෝදයක් ඒ වගේම අධ්‍යාපන අයිතීන් පුළුල් කරමින් වැඩි දෙනාට ඒ අධ්‍යාපන අයිතීන් ලබා දෙනවාය කියන තහවුරුව ඉස්සරහට දාලා මෙන්න මේ වටිනා සංශෝධන කරනවා කියලා තමයි කොතලාවල පනත ඉස්සරහට අරගෙන නමුත් ඇත්ත වශයෙන්ම ඒ දේ මේකෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන එක දැන් පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම ඉවැනි දෙයක් සිද්ධ කරන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුව කරන්න ඕනේ කොතලාවල පනත වගේ මිලිටරි සර්විස් එකයි සිවිල් සර්විස් එකයි දෙකමකට පටලෝලා විශාල අවුලක් ඇති කරන විශාල පසුගාමිත්වයක් ඇති කරන දෙයක් කිරීමද? එහෙම නැත්තම් වෙන මොකක්ද? දැන් ලංකාවේ විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් තියෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාල වගේම ඒ රාජ්‍ය විශ්වවිද්‍යාලයට අනුබද්ධ නොයෙකුත් බාහිර පාඨමාලා නිදහස් පාඨමාලා අනු පාඨමාලා රට පුරාම දැන් අපි ගත්තොත් කැලණි විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය කොළඹ මේ හැම එකකම ශ්‍රී ජයවර්ධනපුර මේ හැම එකකම පශ්චාත් උපාධි උපාධි ඩිප්ලෝමා මුළු ලංකාව පුරා සියලු දෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒවා ඒ අය අරගෙන යන්නේ. මම දන්නවා විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් වශයෙන් මේ පාඨමාලා වලට විවිධාකාර විදිහට සම්බන්ධ වෙන කෙනෙක් විදිහට ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ. සමහර විට ඒ පාඨමාලා නඩත්තු කරන්නේ බාහිරව ඉන්න නියෝජිතයෝ. විශ්වවිද්‍යාලයට සම්බන්ධයක් නැහැ. එතකොට ඒ ආයතන පුළුල් කිරීමේ විශාල අවකාශයක් තියෙනවා. ඒ පාඨමාලා ගුණාත්මක කිරීමේ විශාල අවකාශයක් තියෙනවා. විශාල පිරිසකට මේවා අරගෙන යෑමේ විශාල අවකාශයක් තියෙනවා. එහෙම අරගෙන යන්නේ නැතුව ඒව සාමාන්‍යයෙන් ඉන්න ටියුෂන් පන්ති කරන අයට බාර දීලා මොකද මේ හදිස්සියේ අධ්‍යාපන අවකාශ පුළුල් කරනවා කියලා මේ කොතලාවල ඇකඩමි එක පුළුල් කරන පනතක් කරන්නේ. කොතලාවල ඇකඩමි එක මිලිටරයිස් කරලා ඒ හරහා අරගෙන පනතක් කරන්නේ. මේ මොකක්වත් මේ අධ්‍යාපන අයිතිය ලබා දෙන්නවත් බහුතරයකට ඉගෙනීම ලබා දෙන්නවත් රැකියා අවස්ථා පුළුල් කරන්නවත් රටේ ආර්ථික නවෝදයක් ඇති කරන්නවත් නෙවෙයි මේ කරන්නේ. මේ කරන්නේ සම්පූර්ණයෙන්ම මේ භුක්ති විඳින නිදහස දේශපාලන සවිඥානිකත්වය දේශපාලනික නිදහස විවෘතභාවය කතාබහ කරන මෙවැඳු පුරවැසියෙක් නිර්මාණය කිරීමට තියෙන අධ්‍යාපන අවකාශය විනාශ කරලා ඒකත් මිලිටරියේ යකඩ සපත්තුවෙන් තලාපෙලා දමලා මේ නිදහස සීමා කිරීමටයි මේ පනතරන්නේ. ඒ නිසා තමයි UGC එක යටතින් මේක අයින් කිරීමේ තියෙන සැලැස්ම මේක ඉතාම භයානක තත්ත්වයක්. UGC එක යටතේ මේක පාලනයෙන් අයින් කරලා මිලිටරි සභාවක් පාලක සභාවේ 9 දෙනෙක් ඉන්නකොට 8 දෙනෙක් මිලිටරියෙන් පත් කරලා විවිධ නීති රීති දාලා දැන් මේකේ තියෙන නීති රීති බැලුවාම පොඩිය පන්තියවත් නැති නීතියක්. ඒ කියන්නේ මේ ගුරුවරයෙක් පන්තියක් කළාම ලෙක්චර් එකක් කළාම ගුරුවරයෙක් කතා බහක් කළාම කිසිම ශිෂ්‍යයෙකුට ප්‍රශ්නයක් අහන්න ප්‍රතිචාර දක්වන්න ඒ පිළිබඳ සාකච්ඡා කරන්න අයිතියක් නැහැ. දැන් මේක අධ්‍යාපනයේ තියෙන මූලිකමයි තිය නැති කිරීම. මෙහෙම අධ්‍යාපනයක් ලෝක ඉතිහාසයේ කිසිම කාලයක තිබුණේ නැහැ මෙහෙම ප්‍රශ්නයක් අහන්න බැරි එක. එතකොට මේ සම්පූර්ණ රට ලොක් කරන්නේ කොහොමද? ශිෂ්‍යයා ලොක් කරනවා. ඊට පස්සේ පවුල ලොක් කරනවා. ඊට පස්සේ සමාජය එහෙම්මම ලොක් වෙනවා. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර ටිකක් මේකේ ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. එතකොට මේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරවීම වගේ දේවල් අවශ්‍ය වෙන්නේ කර්මාන්ත ශාලාවක යම් කොටසක් ගොඩනගන්න මිසක් මානව සමාජයක් ගොඩනගන්න නෙවෙයි. එතකොට ලක්ෂ 69ක් ඡන්ද අරගෙන බලයට ඇවිල්ලා විශාල පොරොන්දු පත්‍රයක් දීලා මානව සමාජය ඉස්සරහට ගෙනියනවා. විශාල ත්‍රස්තවාදී ප්‍රශ්නයක් රටේ තියෙනවා. මහ බැංකුව කොල්ල කාලා තියෙනවා. දූෂණ තියෙනවා. විශාල ප්‍රශ්නයක් තියෙනවා කියලා ආපු ආණ්ඩුව විශේෂයෙන්ම ගම්බද ජනතාවගේ ඡන්ද. ගම්බද ජනතාවට මේ දේවල් ලැබෙන්නේ ඉහළ කට්ටියක් මහ බැංකුව ඌරාගෙන කනවා. එතකොට මේ ගම්බද ජනතාවගේ අයිතීන් මොකවත් ලැබෙන්නේ නැහැ කියලා තමයි මේ ආණ්ඩුව මේ ජනතාවට මේ බලය ගන්න කතා කරේ ගමට ගිහිල්ලා. එතකොට දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? ගම්බද ජනතාවගේ විශේෂයෙන්ම බහුතරයක් වන පහළ මැදපන්තික ජනතාවගේ අයිතිවාසිකම් ටික තියෙන මේ විශ්වවිද්‍යාල පද්ධතියත් ඊගාවට එයගේ දරුවන් ඉගෙන ගන්නා එයගේ දරුවන්ට යම් ආකාරයකින් ශිල්ප දෙන මේ ගුරුවරුන්ගේ අයිතියත් මේ දෙකම විනාශ කරලා
මේ දෙකම විනාශ කරලා බරපතල විදියට 1948 ඉඳලා කිසිම ආණ්ඩුවක් නොකරපු ධර්මම විනාශය තමයි කොතලාවල පනත. මේ පනත සම්මත කළොත් තමීර් සහෝදරය අතුල සහෝදරය කිව්වා වගේ ලංකාවේ විශාල වශයෙන් විනාශ වෙන්නේ අධ්‍යාපනයේ පමණක් නෙවෙයි. මානව සමාජයේ නිදහස අනාගත පරම්පරාවට මේ කොරෝනාවකට වඩා භයානක අධ්‍යාත්මික කොරෝනාවක් තමයි මේ පනත සම්මත කිරීමෙන් අධ්‍යාපනයට අරන් එන්නේ. මුළු අධ්‍යාපන පද්ධතියම දැන් මේ පනතේ තියෙන වගත්ති ගත්තාම මේ කොතලාවල ආරක්ෂක ඇකඩමියට පිටවන්න යන විශ්වවිද්‍යාලයට බලය දෙනවා ඕනෑම පාසලක් විශ්වවිද්‍යාලයක් අධ්‍යාපන ආයතනයක් පස්සත් උපාධි තියෙන තැනක් නිර්මාණය කරන්න. එතකොට දැන් UGC එක හෝ වෙනත් වෛද්‍ය සභාව හෝ වෙනත් තියෙන මේ කිසිම ආයතනයක කිසිම අදාළත්වයක් නැහැ. එතකොට ලංකාවේ අධ්‍යාපනය වග කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට මිසක් ජනාධිපතිතුමාටවත් එහෙම නැත්නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයටවත් ඒ කාටවත් නෙවෙයි. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයට වග කියන අධ්‍යාපන අමාත්‍යාංශයක් හදන අධ්‍යාපන ක්‍රියාවලියක් හදන පළවෙනි රට ලංකාව විදිහට ගිනස් පොතට යනවා. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයට තමයි වග කියන්නේ. එතකොට දැන් මේ වගේ බොහොම කුඩා දරුවෙකුටත් තේරෙන අති සරල බොහොම තීන්දු ගන්න යයි මේ රට පාලනය කර ගැනීමට මේ රට ඉදිරියට ගෙන යාමට මේ රටේ ජනතාවට යහපත් දෙයක් කිරීමට මේ රට දැන් තියෙන අර්බුදකාරී තත්වයෙන් ගොඩ ගැනීමට ඇති අසමත්භාවය මේ රාජ්‍ය අද අසමත්භාවයක් තියෙන පාලක පිරිසකට අහුවෙලා තියෙනවා. දැන් මේගොල්ලෝ සාධාරණ වැටුපක් නෙවෙයි මේ ගුරුවරු ඉල්ලන්නේ. සාධාරණ වැටුප කියන එක නෙමෙයි මම කියන්නේ, මානුෂික වැටුපක්. නිකන් හිතලා බලන්න, රුපියල් 35000ක් රුපියල් 40000කට පීරියඩ් එකක් දවසට උගන්නලා දාන මරණ මගුල් මේ ළමයි එක ළමෙක් තුවාල වුණත් එක ළමෙක් වැඩිවිය පෙමුණත් තමන්ගේ අතින් සල්ලි දීලා වාහනයක් අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ ඒක කරන්නේ. එතකොට මේ සමහර ගුරුවරු ඇඳගෙන ඉන්න සාරිය කොටස් වශයෙන් මිලට අරගෙන තියෙනවා. කොටස් වශයෙන් මුදල් ගෙවන්නේ. ඒ අදාළ අය එනවා මාසෙ ගානේ මේ ටීචර්ගේ සාරිය සල්ලි ඉල්ලන්න පොලිකාරය ඇවිල්ලා ඉන්නවා ගේට්ටුව ගාව. එතකොට මේ මෙහෙම රාජ්‍යයක් ලෝකේ තියෙනවද? මේ වගේ මේ ප්‍රධානතම පාර්ශව කරුවෙක් වන ගුරුවරයා කියන්නේ පදනම ප්‍රධානතම පාර්ශව කරුව සමාජයේ හදන වෛද්‍යවරයෙක් එකපෙරට තියන්න පුළුවන් කෙනෙක්. එතකොට ඒ ගුරුවරයාගේ කොන්ද බිඳලා ආත්ම ගරුත්වය නැති කරලා ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ජරා ජීර්ණ කරලා ඔහු ටියුෂන් කාර්යයක් බවට පත් කරලා ඒ වගේම ඔවුන් පාරට බැස්සහම ඔවුන්ගේ අයිති ඉල්ලලා ඔවුන්ට කාලකන්ණින් කියලා අශෝබනයි කියලා බැනලා උඹලට සල්ලි දෙන්නේ අපි බලමු ඊළඟ අයවැයෙන් හිතලා බලමු මේ වගේ අසාර්ථක දෙකට දෙවාරේ නිශ්චිත නොවන පිළිතුරු දීලා. එතකොට මේ ආකාරයෙන් සලකන මේ ආණ්ඩුවට සදාචාරාත්මකව බලය ඉඳීමට අයිතියක් තියෙනවද මේ රටේ මේ බහුතර මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳීමට තියෙන අතිශය නොහැකියාව කියන කාරණේ මේ විදිහට උරුම කරගෙන. ඉතින් මේ අපි ගත කරන්නේ තීරණාත්මක අවස්ථාවක්. අපි පුරවැසි හඬ සංවිධානයේ විදිහටත් අපි මේ රටේ සවිඥානික නිදහස් අධ්‍යාපනයේ අධ්‍යාපනය ලැබලා මේ රටේ දරු පරපුරකට උගන්නන මේ රටේ දැනුම නිෂ්පාදනය කරන්න උත්සාහ ගන්න ලියන කියන අය විදිහටත් අපි මේ සමාජෙන් ඉල්ලා සිටින්නේ මේ දරුණු තත්ත්වය ගැන කල්පනා කරන්න. තවදුරටත් ජාතිවාදී රණකොස තවදුරටත් ව්‍යාජ දේවල් වලට අහු වෙන්නට එපා. මේ රට විනාශ කරන්න යකෙක් එනවා, බිල්ලෙක් එනවා, හරකෙක් එනවා, ඌරෙක් එනවා, අන්න බේරගන්න අපට දැන් කට්ටිය ඕනේ කියලා කලබලුණාට දුවන්න එපා, බය වෙන්න එපා. අර දද්දප ජාතකයේ වගේ හාව බෙලිකොලේ වැටනහම දිව්වා වගේ මේ විදිහට දුවන්න එපා. බෙලිගෙඩියක් වැටනහම තල්ලත්තට දිව්වා වගේ ඔන්න එනෝ කියලා දුවන්න එපා. මේ වෙලා තියෙන්නේ මොනවද කියලා බලන්න. දැන් අපේ චමීර සහෝදරයා කිව්වා අර ලලිත් ඇතුළත් මුදි මහත්මයලා වගේ අය ඔක්ස්ෆර්ඩ් වලට ගිහිල්ලා ඊ රටවල් වල අධ්‍යාපන ක්‍රමයේ දැකලා ඊව මේ රටට උචිත විදිහට හැඩගස්සන්න ගත්ත උත්සාහය. අද නායකයන් කී දෙනෙක් ඉන්නවද ඒ ආදර්ශයන් ක්‍රියාත්මක කළ හැකි? අද නායකයන් කී දෙනෙක් ඉන්නවද එවැනි ආදර්ශයන් ක්‍රියාත්මක කිරීමේ දැනුමක්, පුහුණුවක්, ඥානයක්, පරිකල්පනයක් තියෙන? මම හිතන්නේ අපි අතේ ඇඟිලි ගන්නටවත් නැහැ. ඇයි එහෙනම් අපි පත් කරගන්නේ ඥානය නැති කඳබඩ පමණක් ඇති රට ජාතිය ගැන බොරු කියමින් නමුත් අපිව මුග්ධත්වයට ගෙනියන අපේ අනාගතය විනාශ කරන පරම්පරාව පිටින්ම නැව පිටින්ම ගිල දමන මිනිස්සු අපි තවදුරටත් ප්‍රාදේශ සභාවක ඉඳලා පත් කරගන්නවද? තවදුරටත් අපි මේ ශාපය කරගහගෙන යනවද? අපේ රටේ ගුරුවරු පාරේ ඇවිද්දෝලා රුපියල් 35000ක් දීලා ඔවුන්ට අවමාන කරලා කාලකන්ණි කියලා නොඑක් ආකාරයෙන් බණින මිනිස්සුන් ආරක්ෂා කරගන්නවද? අද මොකද්ද
අද රූපවාහිනී නාලිකා කීයක් වැඩ කරනවද මේ දරුවන්ගේ ප්‍රශ්නේ වෙන්නේ දරුවන්ට අධ්‍යාපනයේ නැත්තම් ගුරුවරු රුපියල් 100ට 200ට අමාරුවෙන් හූර්ලා දාන ඩේටා කාඩ් එකෙන් දුන්නු පාඩම් ටික ඇරෙන්න මොන නාලිකාවද උදේ හවස පිළිවෙලක් ඇතුව වැඩක් කළේ කවුද ඒවට බලය දුන්නද ඒවට වැඩපිළිවෙල වල හැදුවද අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ ශිෂ්‍යත්වය කරන දරුවෝ ඉන්නව අද උන් ඉරණම මොකද්ද අද විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්න ළමයින්ට ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න වෙනත් භාෂාවල් ඉගෙන ගන්න ප්‍රයිවට් ටියුෂන් එක නැත්තම් දුප්පත් අම්මා තාත්තගේ සල්ලි නැත්තම් මොකද්ද හදලා තියෙන වැඩපිළිවෙල අධ්‍යාපනයේ මොන විදිහට ප්‍රතිසංස්කරණේ කරලා තියෙන්නේ ලංකාවේ කරන්න ඉඩ දීලා තිනවා දැන් අපි විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න ගියාට මොනවද තියෙන පහසුකම් අද සමහර විශ්වවිද්‍යාලවල නෙවෙයි ඉස්කෝලවල මේ දෙකේම ගුරුවරයෙකුට ළමයෙකුට යන්න ටොයිලට් එකක්වත් නැහැ ඇත්ත කතාව ඒකයි හුණුකූරක් නැහැ ඇත්ත කතාව ඒකයි ඉතාමත් දුබ්බරයි ඉතාමත්ම දුෂ්කරයි එතකොට මේව ප්‍රතිසංස්කරණය කරන්න අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ හොඳ මානව සම්පතක් හදන්න නම් මේවට සල්ලි දාලා මේව ප්‍රතිසංස්කරණය කරන්න මේවට පිටරටින් ගුරුවරු උපදේශක असार्थकाय පසුගාමි ජරාජීර්ණයි භයානකයි समस्त සමාජයම විනාශ කරනවා ඉතින් මේ කාරණා සනතා සලකා බලනකොට අපි කියන්නේ මේ ආණ්ඩුවට තවදුරට මේ රටේ සදාචාරාත්මකවත් බලාත්මකවත් නෛතික වශයෙන් කුමනාකාරයෙන්වත් මේ රටේ මිනිස්යාගේ හදවත තුළ ලැබුම් අරගෙන ඉන්න පුළුවන්කම තියෙනවද සදාචාරාත්මක හැකියාවක් තියෙනවද පාරේ යෑමට මිනිස්සුන්ට ඉඩසල්ලා අද හැමතැනම පෙළපාලි හැමතැනින්ම නගරේ වට කරනවා වීදියේ රත් වෙලා අසාධාරණ මිනිස්සු ලක් වෙලා දීවරය ගොවිය කම්කරු මේ සියලු දෙනාම විශාල පීඩනයට ලක් වෙලා නමුත් කිසිදු වැඩපිළිවෙලක් නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ මේගොල්ලෝ මොනවද මේ කරමින් ඉන්නේ මේක කුඩා දරුවෙකුට උනත් දැනෙන ඛේද වාචකයක් අපි ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් පියවරක් ඉස්සරහට ගන්න සමාජයේ දැනුවත් වෙන්න සිවිල් සමාජයේ මානව සමාජයේ දැනුවත් වෙන්න මේ සම්බන්ධයෙන් අවංකව බොරු රකුසන්ට අසුනොවි ඉදිරි සටන් මාර්ගවලට අවතීර්ණය වෙන්න කියන ඉල්ලීම සමගින් මගේ වචන සල්පය අවසන් කරනවා බොහොම ස්තුතියි You're watching the Life Traveler channel